අධ්‍යාපන අමාත්‍යාංශයට සහ රජයට පාසල් ළමුන් සම්බන්ධයෙන් විධිමත් වගකීමක් නැහැ කියන කාරණාව. අපි දැක්කා පළමුවෙන්ම පාසල් ආරම්භ කිරීමේදී පෞගිය සතියේ විශේෂයෙන්ම දිගින් දිගටම දෙමව්පියන්ගේ ඉල්ලීමක් තිබ්බ පාසල් වහන්න කියලා මේ පැතිරෙන නව වෛරසයත් එක්ක. එතකොට දැන් ජීඑල්පීරි සමාජ්‍යවරයා කිව්වේ වස්නායිර සහ වයඹ පළාත් පමණයි පාසල් වහන්නේ කියලා. නමුත් සෙසු පළාත්වල සම්බන්ධයෙන් තීරණයක් දුන්නේ නැහැ. නමුත් පහුවෙනිදා කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා සමස්ත පාසල් වහන්න. ඒත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාත් විවිධ ප්‍රකාශ කරන් හිටියේ. ඒකෙන් පේන්නේ පාසල් සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් එහෙමද විධිමත් අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් අධ්‍යාපන බලධාරීන් නිසා රජයට නැහැ. ඒක නිසා තමයි පාසල් ආරම්භ කිරීමේදී එවැනි විවිධාකාර පරස්පර ප්‍රකාශ කළේ. දැන් මේ වෙනකොට තීරණය කළ දෙන තවත් සතියකින් පාසල් වහන්න. දැන් මේ පාසල් වහන තීරණය කරාම අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය ආරා ප්‍රකාශ කරන්නේ මේ පාසල් වැවට පස්සේ මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු ඊතක්ෂලාව ඇතුළු දැන්ට තියෙන මේ ඔවුන් භාවිතා කරන උපකරණ අරා අධ්‍යාපන ක්‍රියාවලිය සිදු කරනවා කියන කාරණාව. දැන් අපි දන්නවා මේ මාර්ගගත ක්‍රමය එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමය අසාර්ථකයි කියලා අධ්‍යාපන ලේකම්වරයා දිගින් දිගටම ප්‍රකාශ කළා. එතකොට තවදුරටත් මේ ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය කරනවායි කියන එක බරපතල ප්‍රශ්නයක්. අපි දන්නවා ඔන්ලයින් ක්‍රමයේදී කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දුරකථන සංඥා පිළිබඳ ප්‍රශ්නේ. ඒ වගේම ඩේටා ඒ සංඥා ලබා ගන්න කරන මුදල පිළිබඳ ප්‍රශ්නේ. මේක බරපතල ප්‍රශ්නයක්. මේක අපි දන්නවා 2020 අවුරුද්දේ විශේෂයෙන්ම මාර්තු මාසේ 12 වෙනිදා පාසල් නිවාඩු දුන්නා. ඒ නිවාඩු දුන්න වකවානුවේ ඉඳලම තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ ළමයින්ට මේ ඩේටා පිළිබඳ ප්‍රශ්නේ. එතකොට ඒකට විකල්පයක් නෑ අඩු ගානේ. දැන් මාර්ගගත ක්‍රමයට යනවා නම් අධ්‍යාපනයේ අඩු ගානේ මේ පවතින දුරකථන සමාගම එක කතා කරලා මොකක්දරි ලාභ ක්‍රියා පැකේජ් එකක් ලබා දෙන වැඩවිල්ලක් තියෙනවද? ඒ මේකුත් නෑ. අපි දන්නවා මාර්ගගත ක්‍රමයේදී ගුරුවරු තමයි වේදන් කරලා මේකේ කියන්නේ. ගුරුන්ට සල්ලි දුන්නෙත් නෑ. නමුත් ඔවුන්ගේ අතින් වේදන් කරේ. නමුත් ඒ ක්‍රියාවලිය අන්තිම අසාර්ථකයි. එතකොට දැන් මේ කරන්න තියෙන්නේ එක්ක දුරකථන සමාගම එක්ක කතා කරලා මේ තියෙන ඒවායේ තියෙන මේ මොකද්ද සංඥා පිළිබඳ ප්‍රශ්නේ, ඒ කියන්නේ මුදල් යන එක පිළිබඳ ප්‍රශ්නේ විසඳුමක් හොයාගන්න එක. ඒ ඔක්කොම වල පාසුම ක්‍රමය තමයි අපි දන්නවා ලංකාවේ රූපවාහිනී භාවිතාව 80%කට වැඩි. එතකොට දැන් රූපවාහිනී මාධ්‍යත් එක්ක සාකච්ඡා කළා යම් කිසි කාලසටහනක් අනුව අධ්‍යාපන ක්‍රියාවලිය සිදු කිරීම. එතකොට දැන් එවැනි ක්‍රියාවලිය අපි දන්නවා. දැන් නමුත් රූපවාහිනී භාවිතාවත් අපි දකින්නේ දියුණු ක්‍රමයකට ඒක පාවිච්චි කරන්නෙත් නෑ. දැනට කරන්නේ පන්ති කාමර ඉගැන්වීම් වගේ ක්‍රමවේදයක් තමයි අනුගමනය කරන්නේ. ඒක නිසා දැන් රූපවාහිනී සමාගම් එක්ක සාකච්ඡා කරලා යම් විදියක ඒ සියලුම සමාගම් එක්ක එකතු වෙලා යම් පවතින ක්‍රමවේදයක් සාධාරණ ක්‍රමවේදයක් ළමයාට ග්‍රහණය කරගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කිරීම තමයි කරන්න ඕනේ. අපි දන්නවා ලංකාවේ ළමයින්ට තමයි අධ්‍යාපන අවස්ථා අහිමි වුණේ. අපි ගත්තොත් 2020 අවුරුද්දේ දින 183 ඉස්කෝලේ පවතින ඕනකම තිබ්බේ. නමුත් ඉස්කෝලේ පැවතුනේ දින 71යි. ඒකත් සියලුම ළමයි ඇවිල්ලා දින පාසල් පවතුනේ දින 50යි. අපි ගත්තොත් 2021 අවුරුද්දේ දින අපි දන්නවා දින 183ක් පාසල් පවතින ඕනේ. පාසල් බස්නායිර පළාතේ පාසල් වෘත කරේ දෙවෙනි වාරදී අප්‍රේල් 19 වෙනිදා පටන් ගත්තේ. දැන් අප්‍රේල් 9 අප්‍රේල් 19 වෙනිදා පටන් ගත්තේ. එතකොට දැන් අපිට දින ප්‍රශ්නේ තමයි මේ ආකාරයෙන් ළමයින්ගේ තියෙන දින ගානත් එතන 73යි තියෙන්නේ. එතකොට දැන් ළමයින්ගේ අහිමි වෙන මේ කාලය අධ්‍යාපනයේ සඳහා අහිමි වෙන කාලයට මොකක්ද තියෙන විකල්ප ක්‍රියාමාර්ගය? දැන් අධ්‍යාපන බලධාරීන්ට එහෙම ක්‍රියාමාර්ගයක් නැහැ. දැන් අපි දන්නවා දැන් ලංකාවේ පාසල් පද්ධතියේ ළමයින්ට විෂයමාලා උගන්වන්න දින 210ක් තියෙනවා. දින 210ක් පැවතිය යුතුයි. නමුත් ප්‍රායෝගික කාරණාත්මක දින 183යි පාසල් ගිය අවුරුද්දේ පවත්වන්න තීරණය වෙලා තිබ්බේ. මේ අවුරුද්දේ තියෙන දින 183යි. එතකොට ඒ දිනත් අඩු වෙලා තියෙන්නේ. එතකොට මේ විෂයමාලාවට තියෙන වැඩපිළිවෙල කුමක්ද? එහෙම එකක් නැහැ. අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් ආය වසරෙන් අත වසරට සමත් කරනවා. ඒ සමත් කිරීම කරන්නේ සම්පූර්ණයෙන්ම නිකන් සමත් කරන්නේ. එතකොට ඒ සමත් කරන්න එපා කියලා නෙමෙයි අපි කියන්නේ. ඊළඟ මේ අවුරුද්දට ආවට පස්සේ කොහොමද විෂයමාලාව ආවරණය වෙන්නේ? මේ විෂයමාලාව ආවරණය වීම සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන නිශ්චිත වැඩපිළිවෙල කුමක්ද? මොකක්ද අපි ආවරණය කළ යුතු විෂයමාලාව? මොකක්ද ඔන්ලයින් නේ උගන්වන්න යන්නේ? මොකක්ද ක්‍රමවේද? මේ එකක්වත් නැතුව නිකම් මාධ්‍යයට අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කිරීමෙන් පමණක් මේ ළමයින්ගේ අහිමි වෙන අධ්‍යාපන කාලයට සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ. ඒක නිසා යම්කිසි විදියක ජාතික අධ්‍යාපන ආයතනය තියෙනවා, ඊළඟ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ 9 තියෙනවා, ජාතික අධ්‍යාපන කොමිසම තියෙනවා, විභාග දෙපාර්තමේන්තුව තියෙනවා. මේ සියලු ආයතන ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ. අපි දැක්ක දැන් පාසල් නිවාඩු දීමේදී අධ්‍යාපන අමාත්‍යාංශ ඉහළ බලධාරීන් නිවාඩු දෙන බවවත් දන්නේ නැහැ.
ඒ තරම් අසම්බන්ධීකරණයක් නැහැ අධ්‍යාපන අමාත්‍යාංශය. මොකද ලංකාවේ අපි නිරන්තරයෙන්ම කියනවා ලංකාවේ ළමයින්ට තමයි මේ මේ පාඩුව සිදු වෙලා තියෙන්නේ. මොකද අයිමි වූ අධ්‍යාපන කාලේ විකල්ප ක්‍රමවේදයක් අධ්‍යාපන බලධාරීන් සකස් නොකිරීම තුල. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා මේ පාසල් වහලා තියෙන කාලය තුල ඔය කියන මේ පීඩාවට පත් වෙන අසාර්ථක මාර්ගගත අධ්‍යාපන ක්‍රමයේ වෙනුවට විකල්ප අධ්‍යාපන ක්‍රියාවලියක් ආරම්භ කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. अभी तक इगन कटलैक इवन वेड पील कदा बोलवा एम देवाल तो मैं विन सा दिखें दिखन अद्यापन बलदार मे संबंधे स्वाबल मकल ब्रेकिंग डॉक्टर के।